දර්ශනීය 18 වෙනි පාඩම ත්‍රිකෝණමිතිය 18ක අභ්‍යාසය තමයි කරන්න යන්නේ. ඍජුකෝණී ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ඍජුකෝණී ත්‍රිකෝණේ මේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදය නැත්නම් දිගම පාදය ඒකට තමයි කර්ණය කියලා කියන්නේ. කර්ණය බලන්න රෝම ඉලක්කය එකේ මෙහෙම වගුවක් දීලා තියෙනවා KLM ත්‍රිකෝණය. ඒ කියන්නේ පළවෙනි ත්‍රිකෝණය. ඒකේ කර්ණය තමයි KM කියලා කියන්නේ ඍජුකෝණයට ඉස්සරහින් තියෙන එක. ඊළඟට අපිට සලකා බලන්න කියන කෝණයක් LKM කෝණය. මැද්ද තියෙන අකුරු තැන තමයි කෝණේ තියෙන්නේ. නැ LKM කියොත් K කියන තැන කෝණේ තමයි ඔය කියන්නේ. LKM අහනවා එකට සම්මුඛ පාදය LKM ට සම්මුඛ පාදය. සම්මුඛයි කියන්නේ ඉස්සරහින් තියෙන එක. සම්මුඛ සම්මුඛ සාකච්ඡාවක් කියන්නේ ඉස්සරහින් ඉඳගෙන කරන සාකච්ඡාවක් නේ. අන්න ඒ වගේ. එහෙනම් මේකට ඉස්සරහින් තියෙන පාදෙ මෙහෙම ගියොත් හම්බෙන්නේ මේ පාදෙනේ. එහෙනම් ඒක තමයි සම්මුඛ පාදෙ වෙන ඉස්සරහට ගියාම හම්බෙන පාදෙ. ඒක LM. එහෙනම් මේ කෝණයට සම්මුඛ පාදය LM. එතකොට අපෙන් අහනවා ඒ කෝණයටම බද්ධ පාදය. බද්ධ වෙලා තියෙන කියන්නේ කර්ණේ ඔන්න වෙනම ලියාගත කර්ණේ නෙමෙයි ඊළඟ එක. කර්ණේ ඇරියහම ඊළඟට තිරවන පාදෙ මේකට සම්බන්ධ වෙන පාදෙ K අකුරට සම්බන්ධ වෙන පාදෙ KL පාදය. ඒක තමයි අපි බද්ධ පාදයේ විදිහට ගණන් ගන්නෙ. ඒ මෙන්න මේ කෝණයට අදාළව තමයි සම්මුඛ පාදය LM වෙන්නේ, බද්ධ පාදය KL වෙන්නේ. ඊළඟට අපිට හොයන්න කියනවා LMK කෝණයට අදාළව. LMK කොහොමද හොයන්නේ? මැද තියෙන අකුර M නේ. එහෙනම් LMK කියන්නේ මැද තියෙන අකුර M තියෙන තැන කෝණය LMK. මේකට සම්මුඛ නම් මේකට ඉස්සරහට ගියාම හම්බෙන පාදය. ඉස්සරහට ගියාම හම්බෙන්නේ මොකක්ද? KL පාදය. එහෙනම් LMK කියන කෝණයට සම්මුඛ වෙන්නේ ඉස්සරහින් තියෙන KL පාදය. ඒක තමයි සම්මුඛ පාදය කියලා කියන්නේ. ඊළඟට බද්ධ පාදය අහනවා. කර්ණය අරුණහම මේකට සම්බන්ධ ඉතිරි පාදේ තමයි බද්ධ පාදේ වෙන්නේ. එහෙනම් ඒක තමයි LM කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි ත්‍රිකෝණය ඒකට කියනවා PNO ත්‍රිකෝණය. මෙන්න PNO ත්‍රිකෝණය. කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉස්සරහින් තියෙන එක. එහෙනම් කර්ණය වෙන්නේ මේක. ඍජු කෝණයට ඉස්සරහින් තියෙන පාදේ කර්ණය වෙනවා. කර්ණය වෙන්නේ නම් OP. ඊළඟ මේ කෝණ දෙකට අදාළව අහලා තියෙනවා. පළවෙනියට අහලා තියෙන්නේ NOP කෝණයට අදාළව. O අකුර මැද්දේ තියෙන්නේ NOP කිව්වොත්. එහෙනම් මෙතන කෝණේ තමයි ඔය අහන්නේ. මෙතන කෝණයට අදාළ සම්මුඛයි කියන්නේ මේ කෝණයට ඉස්සරහින් තියෙන පාදය. සම්මුඛ පාදය වෙන්නේ NP. එහෙනම් NOP ට සම්මුඛ පාදය වෙන්නේ NP. බද්ධ පාදය කියලා කිව්වොත් කර්ණය අරුණාම මේකට සම්බන්ධ ඉතිරි පාදය එහෙනම් ON. ඊළඟ ඒ ත්‍රිකෝණෙම OPN කියන කෝණය බැලුවොත් OPN කියන්නේ මේ කෝණය. ඒ කෝණය තමයි මේ තියෙන P අකුර මැද්දේ තියෙන මේ කෝණය. ඒ කෝණයට සම්මුඛ පාදය කියන්නේ ඉස්සරහට ගියාම හම්බෙන පාදය. මේ කෝණයෙන් ඉස්සරහටම ගියාම හම්බෙන්නේ ON කියන පාදය. එහෙනම් මේක ON. මේකට බද්ධ කෝණය මොකද්ද? බද්ධ පාදය මොකක්ද? කර්ණය අරුණාම P අකුරෙන් පටන් ගන්න ඉතිරි පාදේ. කර්ණය අරිනවා ඉතිරි වෙන්නේ මේ පාදේනේ මේකට සම්බන්ධව. එහෙනම් PN පාදේ තමයි බද්ධ පාදේ විදියට හඳුන්වන්නේ. ඔන්න අපි පළවෙනි ත්‍රිකෝණ දෙකට මේ විදියට දාගත්තා. ඊළඟට අහලා තියෙනවා QRT ත්‍රිකෝණය හඳුනාගමුකෝ. QRT කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණය. ඒකේ මොකක්ද කර්ණය? QRT කියන ත්‍රිකෝණයේ ඍජු කෝණය මෙතනනේ තියෙන්නේ. ඒකට ඉස්සරහට ගියාම හම්බෙන්නේ කර්ණය. එහෙනම් මේක තමයි කර්ණය. එහෙනම් මේ ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ RQ. ඒතොර RQT කියන කෝණයට අදාළව සම්මුඛ හා බද්ධ පාද අහනවා. RQT බලන්න. RQT කියන්නේ මේකනේ, මේ කෝණේනේ. ඒකට සම්මුඛ කෝණය වන්ද ඉස්සරහට ගියාම හම්බෙන කෝණය තමයි සම්මුඛ වෙන්නේ. RT තමයි සම්මුඛ කෝණය කියලා කියන්නේ. බද්ධ කෝණය කිව්වොත් මේ කෝණයට කර්ණය අරුණාම සම්බන්ධ ඉතිරි පාදයේ මේ ත්‍රිකෝණයේ QT. එහෙනම් QT තමයි බද්ධ පාදයේ වෙන්නේ. ඊළඟ QTS ත්‍රිකෝණේ කර්ණය හනවා.
QTS කියන්නේ මේ ත්‍රිකෝණයනේ. ඒ ත්‍රිකෝණේ ඍජු කෝණේ තමයි මේ තියෙන්නේ. ඒකට ඉස්සරහට ගියාම හැම වෙන්නේ කර්ණය. එහෙනම් කර්ණය වෙන්නේ මෙන්න මේ QS. QTS ත්‍රිකෝණේ කර්ණය වෙන්නේ QS. ඊතරේක අහලා තිනවා TQS. TQS. TQS කෝණයට අදාළව මෙන්න TQS ඒ කෝණයට අදාළව සම්මුඛ පාදය හා බද්ධ පාදය යන්නේ. සම්මුඛ පාදය කියන්නේ මේ කෝණේ ඉස්සරහට ගියාම හම්බෙන පාදේ. එහෙනම් TS තමයි සම්මුඛ පාදය වෙන්නේ. බද්ධ පාදය එන්නේ මේ කෝණයට කර්ණය අරුණාම මේ ත්‍රිකෝණයේ සම්බන්ධ ඉතිරි පාදයක QT. ඊළඟ අවසානම එකට යනවා රෝම ඉලක්කම් 4ට. ත්‍රිකෝණ දෙකක් තියෙනවා එකේ UVX ත්‍රිකෝණය හා UVW ත්‍රිකෝණය. බලන්න UVX කියන්නේ මේකනේ UVX කියන්නේ ලොකු ත්‍රිකෝණය. ඒකේ කර්ණය කොහමද වන්නේ? ඍජු කෝණයට ඉස්සරහට ගියාම හම්බෙන එක. එහෙනම් ලොකු ත්‍රිකෝණය හම්බෙන්නේ UX එක තමයි කර්ණය වෙන්නේ. අපට දීලා තියෙන VUX කෝණය මොකද්ද? VUX කෝණය කියන්නේ VUX එහෙනම් ලොකු ත්‍රිකෝණය මේ කෝණය. මේකට සම්මුඛ පාදයෙන් මේකට ඉස්සරහට ගියාම හම් වෙන්නේ ලොකු ත්‍රිකෝණය VX. එහෙනම් ඒක තමයි සම්මුඛ පාදේ. කර්ණය වෙන්නේ UX නේ, මේකනේ කර්ණය. කර්ණය අරුණාම මේ කෝණයට සම්බන්ධ එක තමයි බද්ධ පාදේ වෙන්නේ. එහෙනම් සම්මුඛ පාදේ VX, බද්ධ පාදේ UV. VX UV. ඉලා රහනවා UVW කියන ත්‍රිකෝණේ UWV කෝණයට අදාළව. UWV කියන්නේ මේ කෝණයනේ කුඩා ත්‍රිකෝණේ මේ කෝණය. ඒතර මේකේ කර්ණය වෙන්නේ මොකක්ද? ඍජු කෝණයට ඉස්සරහින් තියෙන කුඩා ත්‍රිකෝණේ මේකනේ. නැ UW තමයි කර්ණය වෙන්නේ. මුලින්ම UW කියලා දාගමු කර්ණය. ඊළඟ UWV කෝණයට අදාළව සම්මුඛ පාදය හා බද්ධ පාදය අහනවා. සම්මුඛ පාදය කියන්නේ මේකට ඉස්සරහට ගියාම හම්බෙන එක. නැ ඉස්සරහට ගියාම හම්බෙන්නේ මොකක්ද? UV. එහෙනම් ඒක තමයි සම්මුඛ පාදය වෙන්නේ. බද්ධ පාදය වෙන්නේ මොකක්ද? බද්ධ පාදය වෙන්නේ කර්ණය අරුණාම මේ කෝණයට සම්බන්ධ ඉතිරි පාදයේ නම VW. නැ UV සහ VW. UV සහ VW. මේ දෙක තමයි සම්මුඛ පාදය, බද්ධ පාදය හා කර්ණය. මේ විදිහට තමයි හොයන්නේ.